සහගර අයියේ මිස් ඔහුගේ කටහඬ පවා අද අමුතුය. අපි ඇතුළට යන්. මෙතන සීතලයිනේ. සීතලක් නෑ මිස්. ඔහුට සීතල නොදැනෙන්නේ ඒ තරමටම බබු ඇවිලෙන නිසාද? සීතලයි. මේ ඉන්න බෑ. වැඩි දවසක් මේ සීතල ඉන්න වෙන්නේ නෑනේ මිස්. ආයෙත් මම පිච්චෙන අවුවේ කියන්නට ගියේදී ඔහු කීවේ නැත. පිටවෙන්නට ආ හුස්ම සපු පපුවේ කොනක නවත්තා ගත්තාය. මොනවාද කල්පනා කර කර හිටියේ? නිකං අර කඳු දිහා බලන් හිටියා මිස්. ඉතින් අර කන්ද උඩම පුංචි එළියක් පේන්නේ. චූටිකයක් වෙන්නේ නැති උඩහ. ඔව් නිකමට හිතුණා මිස් ඒගේ හොයාගෙන යන්න. ගිහින් එතන ඉඳලා ෆාම් හවුස් එක දිහා බලන් ඉන්න. එතකොට සාගරයියට මිදුලේ ඉන්න මාවත් පෙනේ. ඔව් මිස්සුයි මහත්තයා මිදුලේ ඉඳී. ඔහුගේ මුයින් පිටුවේ ඔහුවත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. සබෝගේ දෙනෙතින් කඳුළු පැන්නේ. ඇඬෙන්නට මෙන් ආවෙන් ඇය ඔහුගේ මුහුණ වසන් කරගෙන මෙන් තොල්පට තද කරගත්තාය. මට සමාවෙන්න මිස්. මම හිතලා වායක කිවි හිතලම තමා. ඇගේ දෙනෙත් වලින් කඳුළු බේරේ. මොනවත් හිතුවේ නැහැ කියන්න එපා. වාට එහෙම නොහිත ඉන්න බෑ. වා හිතනවා. සප්පු කිවි අඬමිනි. සාගර නැගිට්ටේ. ඇය එහෙමම දෑත් බැඳගෙන ඈත කඳු දෙස බලා උන්නාය. ඕ මං හිතලා තමා කිව්වේ. ඕගේ හඬ බය අඩුය. ඇනුම්බරය. යංගෙට. සපු ඇනුම්බරව එසේ කිය හැරුණාය. ඇය කඳුළු පිසදා ගනිමින්ම ගියේ කුස්සීටේ. ප්‍රේම අස්පස් කර අවසාන වී කුස්සීටේ බලා උන්නාය. කෙල්ල එන බව ඇය දනී. එයා දුක් විඳිනවා ප්‍රේමා. එහඬ ප්‍රේමාගේ පවුකුර විඳගෙන මෙන් කිඳා බැස්සේ. පේන්නේ නැතුව නෙමේ රත්තරන්. හිත කරන්නට දෙයක් නැත. දුප්පරම දේ ඒකය. ජීවිතේ එහෙම අවස්ථා උදා වේ. ප්‍රේමා බේබි මෙහෙම කඩා වැටලා යාව ෆාම් හවුස් එකෙන් යවන්න හොඳ නෑ ප්‍රේමා. ඇත්ත බේබි. එයා ආත්ම ශක්තියෙන් ජීවිතයට මුහුණ දෙන්න ඕන. අපි හිත හදලා යවමු. මං ඒක කරන්නම්. ප්‍රේමා කෙල්ල ළඟටම ආවාය. සපු ප්‍රේමාගේ බඳට බර වූවාය. බේබි ප්‍රේමා මොනවාරි දෙයක් කොල්ලට කියලා තියනවද? සපු ඊට පිළිතුරු දෙන්නට සෑහෙන වෙලාවක් ගත්තාය. කටින් නොකියන දේවල් කොච්චර තියනවද ප්‍රේමා? සැබෑ ජීවිතේ බරපතලම දේවල් කියන්නේ මුින් නොවේ. දැහැසිනි. එයාට දුක ඇති. බේබිටත් ඉවසන්න බැරි තරම් දුකයි. ප්‍රේමාගේ දැස් පවා ඒ කතාවට තෙත්විය. කොල්ල යනවා කියලා හිතද්දි මොනවද වෙනවා බේබි? ඒක මහා කර්මකාර දුකක්. මල්ලිටත් ඒ දුකම දැනෙන්න ඇති. ඔව් එයාගේ මුණ බලන්නවත් බෑ. මං කොච්චර දේවල් හිතුවද? ප්‍රේමා දිග සුසුමක් කියලා කිව්වාය. ඒවා කියන්න එපා ප්‍රේමා. එයා කොහේ අයිද කියලා හිතාගන්නත් බෑ. ගේත් කුලියට දීලා. මල්ලි මොඩ නෑ බේබි. ඒත් එයා තනි වෙලා ඉන්නේ. තනියම මොනවා කරගනේද? ජීවිතේ අමාරු දවස් නොවින්ද කොල්ලෙක් නෙමේනේ බේබි. දෙයියන්ගින්නොත් ඉල්ලනවා. ප්‍රේමා කිස්සන් නුගියා කෙල්ලගේ හෙස දිගට මතක ඇවාය. මගේ ජීවිතය ගැන මට කතා කරන්නවත් දෙයක් නෑ ප්‍රේමා. ඇයි බේබි එහෙම කියන්නේ? කළුපාට තිරයකින් ඔක්කොම වැහිලා ගියා වගේ. ජීවිතය ගැන එහෙම හිතන්න එපා බේබි. හිතුවේ නෑ ප්‍රේමා ජීවිතේට මෙහෙම වෙයි කියලා. හරි. කියන්නට ගියේදී ගිලගෙන මෙන් කෙල්ල හීල්ලුවාය. ප්‍රේමා බේබි එයාට කියන්න දෙයක් තියෙනවා නම් අදරෑ කියන්න. ඇයි බේබි? එයා සමහර විට හිටවෙද්දි මේ ෆාම් හවුස් එකේ ඉන්නේ නැති වෙයි. එච්චර ඉක්මනට එයාට ඉන්න බෑ ප්‍රේමා.
යන්නම වෙනවා. අනේ දේනේ හිට. එයායයි කොහොමත් ඉන්නත් බෑනේ. මීන්මක් වගේ ආවා. එයා හැමම යනවා. අනේ මොනවා කියලා කියන්නද? එයාව කඩා වැටෙන්න එපා කියන්න ප්‍රේමා. හෙට ඉඳලා තනියම මේ ජීවිතේට එයා ආයෙත් මුණ දෙන්න ඕන. ඒකට එයාට ශක්තිය ඕන. ඒක කවුරුවත් දෙන්නේ නැහැ. එයාට තියෙන්නේ එයාගේ හිතේ අය විතරයි. නේද? ඇත්ත බේබි. එයා දවසක ආයෙත් අපි ඉස්සරහට එයි. එදාට ඉන්නේ මෙහෙම නෙමේ. ඒත් බේබි, සාගර මල්ලි වෙනස් වෙන්නේ නැහැ. ඔව්, අද හිටපු අහිංසකයාම එදාටත් එයි. ඒත් මේ සමාජයේ ඉස්සරහට මීට වඩා තෙපෙයින් නැගිටලෙයි. එයාට ඒ ගමනේ යන්න දෙන්න ඕන. මට තේරෙනවා බේබි. බේබි ඔහොම හිතන එකයි පුදුම. මම හිතන්නේ මං ගැන නෙමේ. එහෙම හිතන්නේ හැමත් කෙනකේ. හැමෝම ගැන එහෙම හිතන්නටද නොහැක. එයා දැන් එයි. එතකොට එහි යාව දකින අන්තිම වතාව කියලා හිතාගන්න ප්‍රේම. එයා හිටින් ඉඳලා මෙහි නෑ. මං එයාව දන්නවා. ප්‍රේමගේ දිනෙතින් කඳුළු ඇගිරෙන්නට විය. සපු එමම කාමරයට ගොස් නාන කාමරයට වැදි ඇතිවෙනතුරු ඇඬුවාය. ඒ පුදුමාකාර ඇඬීමගේ කරාමෙන් විශාල ජල ධාරාවක් ගලා ආ නිසා කිසියකට ඒ ඇඬුම් හඬ ඇහුනේ නැත. සපු එමම නාන කාමරේ බිත්තිට බරවි දැස් වලින් ගන්න අවසන් කඳුළු ධාරාවටද යන්නට ඉඩ දුන්නාය. ප්‍රේමා ඌටත් එකම කෝපි එකක් හදාගෙන පැමිණ කුස්සිය පතනෙට මොන්ලා තිබූ පඩි ඉඳගත්තාය. කෙල්ල කීව හරිය. කොල්ලාගේ මොනද බලන්නට බැරි තරම්ය. මල්ලියේ කෑවෙත් නෑනි. කෝපික මොන්න. ඔහු කෝපිකගෙන තොලගෑවේ පොඩි දරුවෙකුසේ. අක්කා කෙනෙකුගේ පපුව තම් බාල මල්ලි වෙනුවෙන් ඇවිලින්නාක් මෙන් ප්‍රේමාගේ පපුව ඔහෙනෙන් ඇවිලෙන්නට විය. අක්කගේ කෝපික හැමදාම මට මතක් වේ. සාගර කියද්දි ප්‍රේමාගේ පපුව කොනක සිට ඇවිලෙන. අනේ මාත්‍යෝ, ඇයි එහෙම කියන්නේ? ජීවිතේ හරි පුදුමයි අක්කේ. හරිම පුදුමයි. ඒත් පැටියෝ, එහෙම වුණා කියලා ඔයා මට හරි පාළුවක් දැන්නා අක්කේ. කලෝර ආගාධකේ ඉන්නවා වගේ අක්කේ. ප්‍රේමාට ඔහුගේ දුක නොතේරෙනව නොවේ. ඒත් කුමක් කියා කරන්නද? දොස්තර මහත්තයව අක්කා දැක්කද? එයා මිස්ස බඳි. ප්‍රේමා කිසිවක් කිව්වේ නැත. මල්ලියේ, අක්කේ මේ බලන්න. සාගර ඔහු සමගම පඩි වාඩි වුන් ප්‍රේමා දෙස බැලුවාය. ඒ දැස් කොතරම් බඳ වී ඇද්දයි ප්‍රේමා ලංව දැකගත්තාය. ජීවිතේ මොන තීරණයක් ගන්න වුණත් ආත්ම ශක්තියෙන් ඉන්න. හැමෝටම අමාරු කාලයක් එනවා. ටිකටම ආව තමයි. ඒ වගේම එයයි. ඔහු කතා කළේ නැත. ප්‍රේමා කොල්ලව ඇගේ උරතලයට බර කරගත්තාය. ඔයාට මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ මල්ලී. මොනවත් කියන්න එපාක්කේ. කොහොම කිව්වත් මන් දන්නවා. ප්‍රේමා සෑහෙන වෙලාවක් සාගර ගිහස පිළිමැත්තාය. මල්ලී, අක්කේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? තේරෙන්නේ නෑ අක්කේ. අවුල් වෙන්න එපා මල්ලී. මිස් කතා කරාද? තව නෑ. එයා ගොඩාක් හිතනවා. මන් දන්නවා. එහෙම කවදාවත් හිතපු කෙනෙක් නෙමෙයි. මන් දන්නවා අක්කේ. කියන දෙයක් අහන්න. අම්මට පස්සේ මං හැවි මිස් කියන දේ. ප්‍රේමාගේ ලයට සැහැල්ලුවක් දැන්නේ. දෙවියන් කුමක් හෝ කරනු ඇත. කොහොමත් මේ ජීවිතේ අපි හැමෝටම එක ළඟට වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. නේද? ඔව්. අම්මමයි තාත්තමයි මතක් වෙනවද? කවදාවත් නැති විදියට මතක් වෙනවක්කේ. එහල ඉන්න තැනක ඉඳලා වාතියා බලයි. සාගර කිසක් කිවි නැත. අක්කේ හතල දීපු හැම බත් කටකටම පින්. ඇයි රත්තරනේ එහෙම කියන්නේ? දන්නේ නැහැ අක්කේ. කෙල්ල කිව්දේ ප්‍රේමාට සීවිය. හිට විද්‍යා ෆාම් හවුස් එකක් නෑ ප්‍රේමා.
ෆීමා දිග සුසුමක් කෙළුවායි. මිස් ලොකු විශ්වාසකින් ඉන්නේ මල්ලී. වා කවදාරි හොඳ තැනකට එයි කියලා. එහෙම හිතාගෙන තමාක්කේ මේ පාර කුරුණෑගල ඉඳලා ආවේ. ජීවිතේ බලාපොරොත්තු එහෙම විසි කරන්න එපා මල්ලී. අපි විසි කරන්න කලින් මේ ලෝකෙන් උදුර ගන්නවාක්කේ. මොනා වුණත් පරිස්සමින් ජීවත් වෙන්න ඕන. ප්‍රේමා කිවේ කොල්ලාගේ හිස අතගාය. සබෝ කුස්සිට වී දෙන්න අදෙසම් බලා උන්නායි. ඇයට හිල්ලිනි. ඔවුන්ට එමම ඉන්නටදී ඇය අලිත් කාමරට ගියාය.